හරි එතකොට මේ කෙටුම්පත් ශුද්ධ ලාභය සංශෝධනය කරද්දී ඔයා දැනගන්න ඕන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ගිණුම් කරනේදී තියෙනෝනේ ගිණුම් වර්ග පහක් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන. එතකොට වැරදි සිදු වෙනකොට මේ ගිණුම් වර්ග පහ තුලම වැරදි සිදු වෙනවා. ඔයාට තේරෙන්න කිව්වොත් මුදල් වගේ වත්කම් ගිණුම් වල වැරදි වෙනවා. බැංකු ණය වගේ වගකීම් ගිණුම් ආශ්‍රිතව වැරදි සිදු වෙනවා. ප්‍රාධාන්‍ය ගැනිලි වගේ හිමිකම් ගිණුම් ආශ්‍රිතවත් වැරදි සිදු වෙන්න පුළුවන්. විදුලිය දුරකථන ගාස්තු වගේ වියදම් සම්බන්ධවත් වැරදි සිදු වෙන්න පුළුවන්. කුලී ආදායම් කොමිස් ආදායම් වගේ ආදායම් ආශ්‍රිතවත් වැරදි සිදු වෙන්න පුළුවන්. ඒතර ගිණුම් කරණයේදී පොදු ලෙජරේ තුල තියෙනවා ගිණුම් වර්ග පහක්. මේ වර්ග පහ තුලම වැරදි සිදු වෙනවා. ඒතර වැරදි නිවැරදි කරද්දී අපි මේ ගිණුම් වර්ග පහටම අදාළ වැරදි නිවැරදි කරනවා. ඒතර අද කතා කරන්නේ මේ පොදු ජර්නලයේ තුල තියෙන වැරදි නිවැරදි කිරීමේ සටහන් සැලකිල්ලටගෙන ගණනය කළ තින කෙටුම්පත් ලාභය සංශෝධනය කරා. නැත්නම් ගණනය කළ තින කෙටුම්පත් ශුද්ධ ලාභය නිවැරදි කරන විදිය පැහැදිලි කිරීම තමයි අද අපි කතා කරන්නේ. හරිතර ඔයා මුලින්ම දැනගන්න ඕන ගිණුම් කරණේදී ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා මේ වර්ග පහම ලාභයට බලපානවද කිව්වොත් නැහැ. ලාභයට බලපාන්නේ කවුරු විතරයිද? ආදායම් හා වියදම් විතරයි. ඒ කියන්නේ වත්කම් ගිණුම් වල වැරදි සිදු වුණාට ලාභයට බලපෑමක් වෙන්නේ නැහැ. තවත් පැහැදිලි වෙන්න කිව්වොත් මුදල්, ණය ගැති, උපකරණ, මෝටර රථ වගේ ගිණුම් වල වැරදි සිදු වුණාට ලාභය වෙනස් කරන්න ඒව හේතු නෙවෙයි. බැංකු ණය, ණය හිමි වගේ වගකීම් ගිණුම් වල වැරදි සිදු වුණාට ලාභය වෙනස් කරන්න එයා හේතුවක් නෙවෙයි. ගැනිලි, ප්‍රාර්ථන ගිණුම වගේ ගිණුම් වල වැරදි සිදු වෙලා තිබුණත් ඒවා නිවැරදි කරන්න ඕනද? ඔව්. ඒවා ලාභයට බලපානවද? නැහැ. ලාභයට බලපාන්නේ නැහැ. ලාභයට බලපාන්නේ ආදායම් හා වියදම් ගිණුම් ආශ්‍රිත වැරදි විතරයි. එහෙනම් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන පොදු ජර්නලේ තියෙන වැරදි තුල මොනවද තියෙන ආදායම් ගිණුම්, මොනවද තියෙන වියදම් ගිණුම් කියලා හඳුනගෙන ඒ ආදායම් හා වියදම් ගිණුම් ආශ්‍රිත වැරදි විතරයි අපි කෙටුම්පත් ලාභය සංශෝධනය කරන්න යොදා ගන්න ඕන. හරි, ලාභය සමානයි ආදායම ඍණ වියදමනේ. බොහොම සරල සමීකරණයක්. කොමස් කරන්න ඇති ළමයින්ට උනත් මේක පැහැදිලි. ඕන ව්‍යාපාරික ලාභය හොයන්නේ ආදායම් සහ වියදම් අඩු කර. කාල පරිච්ඡේදයේ ආදායම් සහ කාල පරිච්ඡේදයේ වියදම් අතර වෙනස තමයි කාල පරිච්ඡේදයේ ශුද්ධ ලාභය වඩා තර්කානුකූලවම කිව්වොත්. අපි සරලව කියන්නේ ලාභය සමානයි ආදායම ඍණ වියදම. හරි. එතකොට මේ බලන්න ලාභයත් ආදායමත් අතර තියෙන සම්බන්ධය, ලාභය සහ ආදායම අතර තියෙන සංගුණකය ධන. අතර ධන සංගුණකයන්නේ තියෙන්නේ. එහෙනම් ලාභයත් ආදායමත් අතර තියෙන්නේ ධන සම්බන්ධයක්. අපි කියනවා අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ එක වගේ. ආදායම් වැඩි වුණොත් ලාභත් වැඩි වෙනවා. එක වගේනේ. ආදායම් අඩු වුණොත් ලාභෙත් අඩු වෙනවා. ඒ දෙන්නේ එක වගේ. මෙයා වැඩි වුණොත් මෙයත් වැඩි වෙනවා. මෙයා අඩු වුණොත් මෙයත් අඩු වෙනවා. එයා ඇඬුවොත් මෙයා අඬනවාන්නේ වගේ. අනුලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. එහෙනම් කියන්නකෝ ආදායම් වැඩි වුණා මොකද වෙන්නේ? ලාභයත් වැඩි වෙනවා. ආදායම් වැඩි වුණාම ලාභය වැඩි වෙනවා. ආදායම් අඩු වුණාම එක වගේ කිව්වනේ. ලාභයත් මොන වෙනවද? අඩු වෙනවා. ආදායම් වැඩි වුණාම ලාභය වැඩි වෙනවා. ආදායම් අඩු වුණාම ලාභය අඩු වෙනවා. මම හිතන්නේ ඒක ඔයාට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ආදායම් වැඩි වීම ගිණුම් කරණේදී හරද බැරද කියලා අපි බලමු. මේ බලන්න ආදායම් වැඩි වුණාම අපි සලකන්නේ බැර කියලා. ඒ කියන්නේ ආදායම් වැඩි වීමක් ගිණුම්ගත කරන්නේ බැර විදියට. ආදායමක් අඩු වුණාම අපි ගිණුම්ගත කරන්නේ හර කියලා. ආයෙනම් මෙන්න ආදායම් වැඩි වුණාම ගිණුම් කරණේදී බැර කියනවා. ආදායම් අඩු වුණාම ගිණුම් කරණේදී හර කියනවා. එනම් පොදු ජර්නලේ තුල තියෙනවනේ ආදායම් හා වියදම් ගිණුම්. එතන ආදායම් ගිණුමක් බැර වෙලා තිබුණොත් ඒකෙන් කියන්නේ ආදායම් වැඩි වුණු බව. පොදු ජර්නලේ තියෙන ආදායම් වියදම් ගිණුම් බලාගෙන ගියාම ඔයාට පේනවා ආදායම් ගිණුම් හර වෙලා කියලා. ඒ කියන්නේ ආදායම් මොන වෙලාද? අඩු වෙලා. ආයි කියන්නේ කෙටුම්පත් ලාභ සංශෝධනය කරන්න ඔයා පොදු ජර්නලේ පරීක්ෂා කරගෙන යද්දි ආදායමක් තිබුණොත් එතන නවතිලා බලන්න ආදායම් ගිණුම බැර වෙලාද කියලා. ඔව්. ඒ කියන්නේ ආදායම් වැඩි වෙලා.
එන ලාභයට මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕන. පොදු ජනලය තුල ඔයා පරීක්ෂා කරගෙන යද්දී ඔයාට ආදායමක් මුණ ගැහෙනවා. ඒ ආදායම හර වෙලා තිබුණොත් ඒ කියන්නේ ආදායම් අඩු වෙලා. එවැනි ආදායම් කෙටුම්පත් ලාභ සංශෝධනය කරද්දී අඩු කරන්න ඕන. අපි ඔක තව ටිකක් විස්තරාත්මකව කතා කරමු මේ විදිහට. අපි හිතමු කිසියම් ව්‍යාපාරයක වැරදි නිවැරදි කරන්න පෙර ගණනය කළ තීච කෙටුම්පත් සුද්ධ ලාභය ලක්ෂ 6ක් කියලා. දහස් වලින් අපි 600ක් කියලා දාගමු. ඊට අපි ලෙජරේ තුල දැක්ක වැරදි කිහිපයක්. අපි දැක්කා විකුණුම් ගිනුම බැර වෙලා තියෙනවා. විකුණුම් කියන්නේ වෙළඳ ව්‍යාපාරයක ප්‍රධානම ආදායම. ඊට විකුණුම් ගිනුම බැර වෙලා. විකුණුම් ගිනුම බැර වෙලා කියන්නේ ආදායම් වැඩි වෙලා. එනම් විකුණුම් ගිනුම බැර වෙලා කියන්නේ ආදායම් වැඩි වෙලා. එයා වැඩි වුණා මෙයත් වැඩි වෙනවනේ අනුලෝමයිනේ. එනම් විකුණුම් ගිනුම බැර වුණොත් ඔයා මොකද කරන්නේ ඒක? එකතු කරන්න ඕන කෙටුම්පත් සුද්ධ ලාභයට. එනම් විකුණුම් ගිනුම බැර වුණු සංඛ්‍යාව මොකද කරන්නේ අපි? එකතු කරනවා. අපි හිතමු විකුණුම් ගිනුම බැර වුණේ 200ක් කියලා. එතකොට අපි ඒක එකතු කරන්න ඕන. අනිතර විකුණුම් ගිනුම බැර වුණොත් කෙටුම්පත් ලාභ එක සංශෝධනය කරද්දී අපි ඒක එකතු කරන්න ඕන. ඇයියේ විකුණුම් කියන්නේ ආදායම් වර්ග ගිනුම බැරවීමෙන් වෙන්නේ ආදායම් වැඩිවීම එන ලාභයට එකතු කරන්න ඕන. ඊට විකුණුම් ගිනුම කිසියම් හේතුවක් නිසා හර වුණොත් වැරදි කිහිපයක් තියෙනවා. එක වරදකදී විකුණුම් ගිනුම බැර වුණා. වහා මේක එකතු කරා. තව වරදක් අපි නිවැරදි කරන මෙන්න විකුණුම් ගිනුම හර වෙලා විකුණුම් කියන්නේ ආදායමක් හර වෙලා කියන්නේ ආදායම් අඩු වෙලා එහෙනම් කෙටුම්පත් ලාභ නිවැරදි කරද්දී එයා අඩු වෙන්න ඕන. ඒතර විකුණුම් අඩු වෙන්නත් පුළුවන්. අපි හිතමු අඩු උනේ 50ක් කියලා. දැන් ඔයා කිය මොකද්ද සර් මේ වෙන්නේ? දැන් ආදායම් සමහර වෙලාට එකතුත් වෙනවා අඩුත් වෙනවද? ඔව්. ආදායමක් බැර වුණොත් ඒ ලාභේ වැඩි වීමට හේතුවක් එකතු කරන්න. ආදායමක් හර වුණොත් එය ලාභයේ අඩුවීමට හේතුවක් අඩු කරන්න. ආදායම් එකතු වෙ වියදම් අඩුවේ නෙවෙයි. ආදායම් වැඩි වුණොත් එකතු කරන්න, ආදායම් අඩු වුණොත් අඩු කරන්න. හරි. ඊට පස්සේ අපි බලමු වියදම් ගැන. ඒතර ලාභයේ සමානයි ආදායම ඍණ වියදමනේ. ඒතර ලාභයත් වියදමත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් අපි කියන ඍණ සම්බන්ධයක් කියලා. ඒ දෙන විරුද්ධයි. ඒ කියන්නේ වියදම් වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. වියදම් වැඩි වුණොත් ලාභය අඩු වෙනවා. වියදම් වැඩි වුණාම ලාභ අඩු වෙනවා. වියදම් වැඩිවීම මේ බලන්න වියදම් වැඩිවීම ගිණුම් කරන්නේදී හර. වියදම් වැඩිවීම ගිණුම් කරන්නේදී හර. ඒතර වියදම් වැඩිවීමක් අපි ගිණුම්ගත කරන්නේ හර කියලා. වියදම් ගිණුමක් හර වෙලා තිබුණොත් ඉන්න අදහස් කරන්නේ වියදම් වැඩි වුණු බව. වියදම් වැඩිවීමකදී වෙන්න ඕන ලාභය මොන වීමක්ද? අඩුවීම. වියදම් වැඩිවීමකදී වෙන්න ඕන කෙටුම්පත් ලාභයෙන් ඒ ගාණ මොන වීමක්ද? අඩුවීම. හරි. ඒතර වියදම් අඩු වුණොත් මොකද වෙන්නේ? වරදක් නිවැරදි කරගෙන යද්දී වියදම අඩු වෙලා. වියදම අඩු වෙනවා කියන්නේ ප්‍රතිවිරුද්ධයිනේ. ලාභය මොන වෙනවද? වැඩි වෙනවා. ඒතකොට වියදම් වැඩි වුණාම ලාභය මොන වෙනවද? අඩු වෙනවා. වියදම් අඩු වුණාම ලාභය වැඩි වෙනවා. වියදම් වැඩිවීම ගිණුම් කරන්නේදී හර. වියදම් අඩුවීම මේ බලන්න ගිණුම් කරන්නේදී බැර. ආයරන් ඔයා පොදු ජර්නලයේ තුල නිවැරදි කරපු වැරදි තියෙනෝනේ වැරදි නිවැරදි කිරීමේ දිත්ත සටහන්. ඒව පරීක්ෂා කරගෙන යන්න. ඒ පරීක්ෂා කරගෙන යද්දී වියදම් දැක්කම නවතින්න. වියදම් ගිණුමක් හර වෙලා තිබුණොත් ඒකේ අදහස වියදම් වැඩි වෙලා වහාම කෙටුම්පත් ලාභයෙන් අඩු කරන්න. අපි උදාහරණයක් විදිහට හිතමු මෙහෙම. විදුලි ගාස්තු කියන්නේ වියදමක්ද? ඔව්. පොදු ජනලය තුල තියෙනවා විදුලි ගාස්තු ගිණුම හර කියලා. ඒ කියන්නේ විදුලි ගාස්තු කියන වියදම වැඩි වෙලා. එහෙනම් ලාභේ මොන වෙන්න ඕනද ඒක? අඩු වෙන්න ඕන. අපි හිතමු විදුලි ගාස්තු කියලා තිබුණේ කියලා. හර වෙලා තිබුණේ. අපි හිතමු 20ක් කියලා. ඒ ගාණ මොකද කරන්නේ අපි? අඩු කර. තවත් වැරදි තියෙන පොදු ජනලයේ. තව වරදක අපි දැක්ක රක්ෂණ ගාස්තු වියදම. හැබැයි එයා හර වෙලා නෙමෙයි තියෙන්නේ. මොන වෙලාද? බැර වෙලා. වියදම් රක්ෂණ ගාස්තු කියන වියදම් ගිනුම හර වෙලා නැහැ, බැර වෙලා. ඒතර වියදමක් බැර වෙනවා කියන්නේ වියදම අඩු වෙලා. වහාම කෙටුම්පත් සුද්ධ ලාභයට මොනව කරන්න ඕනද? එකතු කරන්න ඕන. රක්ෂණ ගාස්තු කිය. අපි හිතමු පහක් කියලා. මම ඔයාට පහසු ක්‍රමයක් කියලා දෙන්නම්.
ලාභයට බලපාන්නේ ආදායම් සහ වියදම්. ඒව විතරද? ඔව් ඒ ගිණුම විතරයි. ආදායම් වැඩිවීම බැරද? ඔව් ආදායම් වැඩිවීම බැර. වියදම් අඩුවීම බැර. ආදායම් වැඩි වුණත් බැර, වියදම් අඩු වුණත් බැර. හරි. ආදායම් වැඩි වුණාම ලාභෙ වැඩි වෙනවා. වියදම් අඩු වුණාම ලාභෙ වැඩි වෙනවා. ආ ඒනම් හරි ලේසියිනේ. ආදායම් වියදම් තෝරගෙන බැර වුණාම මොකද කරන්න ඕන? ලාභයට එකතු කරන්න. ඒත් අපි මේ එකතු කරන්නේ මොනවද? ආදායම් හා වියදම් වල බැර සංඛ්‍ය. ලාභ සංශෝධනය කරද්දී පොදු ජනලයේ පරීක්ෂා කරගෙන යන්න. ආදායම් හා වියදම් ගිණුම් දැක්කම නවතින්න. බැර වෙලා තිබුණොත් ආදායමක් හෝ වියදමක් බැර වෙලා තිබුණොත් එකතු කරන්න. ආදායමක් හෝ වියදමක් අර වෙලා තිබුණොත් අඩු කරන්න. එච්චරයි තියෙන්නේ. ආදායම් හා වියදම් හර වෙලා තිබුණොත් අඩු කරන්න. එහෙනම් ලාභ සංශෝධනයට යොදාගන්නේ ආදායම් හා වියදම් ගිණුම් ආශ්‍රිත වැරදි විතරයි. කොහොමද ඒවා ලාභ සංශෝධනය කරන ප්‍රකාශයට ඇතුළත් කරන්නේ? ආදායම් හා වියදම් බැර වෙලා තිබුණොත් එකතු වෙනවා. බැර ඒව එකතු වෙනවා, හර ඒව අඩු වෙනවා. අපිට මේ බලන්න ආදායම් වියදම් බැරවීම තිබ්බ 205ක්. අතර කෙටුම්පත් ලාභේ 600ට බැර වුණු සංඛ්‍යාව එකතු කරා 205ක්. එතකොට 805ක් එකතුවක් ලැබෙනවා. ආදායම් හා වියදම් ගිණුම් හර වුණු සංඛ්‍යාව අඩු කරා 70ක්. හර වුණු සංඛ්‍යාව අඩු කරා 70ක්. එතකොට 5න් බිඳුවක් 5යිනේ. 10න් 7ක් 3යි. මෙතන තියෙන්නේ 7. එතකොට නිවැරදි සුද්ධ ලාභය නම් 735ක් කියලා. එනේ මේ විදිහට තමයි කෙටුම්පත් සුද්ධ ලාභය සංශෝධනය කරන්නේ. වැරදි නිවැරදි කරන්න පෙර ගණනය කර ලාභය කෙටුම්පත් සුද්ධ ලාභය. කෙටුම්පත් සුද්ධ ලාභ සංශෝධනය කරද්දී පොදු ජනලයේ තියෙන සියලුම වැරදි නිවැරදි කිරීම සටහන් ගන්නවද? නැහැ. ආදායම් හා වියදම් පමණක් තෝරගන්න ඕන. ආදායම් හා වියදම් ගිණුම් ආශ්‍රිත වැරදි තෝරගෙන බැර වෙන අගයන් එකතු කරලා අර වුණු සංඛ්‍යා ටික අඩු කරාම ඔයාට පහසුවෙන් නිවැරදි සුද්ධ ලාභය ගණනය කරගන්න පුළුවන්.